මහදැන මුත්ත අර පරිසං කරගෙන බොහෝම අමාරුවෙන් තුට්ටු 1000ක් එකතු කරගත්තා. ඔයගොල්ලෝ දන්නවද තුට්ටු කියන්නේ මොනවද කියලා? තුට්ටු කියන්නේ ඒ කාලේ ගනුදෙනු කරපු සල්ලි වර්ගයක්. තුට්ටු 1000ක් කියන්නේ ඔය පේන කාසියෙන් කාසි 500ක්. දවසක් කවුරුවත් නොසිතූ වෙලාවක බහදැන මුත්තගේ ගෙදරට හොරෙන් පැනලා අර තුට්ටු 1000 කාසි පසුම්බිය අරගෙන පැනලා ගියා. මුත්තට වෙච්ච දේ ගැන හරිම දුකයි. ඒක හින්දා මේ අවනඩුව ගැන කියලා සෑම රාත්‍රියකම මුත්ත දෙවියන්ට කන්න ලව් කළා. අනේ දෙවියනි, මන් නොකා නොබී කොයිතරම් අමාරුවෙන්ද මගේ තුට්ටු 1000 ඉතුරු කරගත්තේ. අන්තිමේදී ඒ ටිකත් හොරෙක් කරම් පැන්නා. ඔබතුමාගේ දේව කරුණාව මා වෙත යොමු කර මට ඒ මුදල් නැවත ලැබීමට සැලසේවා. ඕන්න ඔය විදිහට ටික දවසක් ගෙවිලා ගියා. ඒත් අර මුත්තගේ දේව කණ්ඩ ලව්වනම් නැවැත්තුවෙම නෑ. ඊට පස්සේ කවුද තමුසේ? මන් නම් තමුසේව මීට කලින් කිසිම දවසක දැකලා නෑ. ඔය විදිහට හොරුත් එනවනේ ගෙවල් වලට. මට කියනවා තමුසේගේ විස්තර කින්ද මන්ද හැම එකක්ම. මුත්තේ මම වෙලෙන්දේ, මම වෙළඳාම් කරන්න නැවකින් රට රටවල් වලට යනවා. එහෙම යද්දි මම ගමන් කරපු නැව දවසක් මුහුදෙදි අනතුරකට පත් වුණා. නැවේ ගමන් කරපු අපි ඔක්කොම හොඳටම බය වුණා. නැවේ හිටිය හැමෝම දෙවියන්ට යාඥා කළා මම මගේ ජීවිතය බේරලා දුන්නොත් ගොඩබිමට ගිය ගමන්ම ඔබ වැනි රටට සේවය කරන වයසක 100 කෙනෙකුට තුට්ටු 1000ක් ලබා දෙන බවට බාරයක් වුණා. ඉතින් මම මේ ආවේ මගේ මේ තුට්ටු 1000 100ට බාර දීලා යන්න. තුට්ටු 1000ක්? හරියටම තුට්ටු 1000ක්? ඒක කොහොමද එහෙම වුනේ? හරිම පුදුම වැඩක් නේ මේක. ඇයි 100ට පුදුමද තුට්ටු 1000ක් කිව්වහම? තුට්ටු 1000ක් දෙන බවට තමා මම එදා නැවේදී දෙවියන්ට පොරොන්දු වුනේ. ඇත්තටම ඉතින් මට නම් මේ කාරණාව හිතා ගන්නවත්ම බැරි දෙයක් තමයි. එහෙනම් 100 ඉතින් මේ තුට්ටු 1000 අරගන්න මම දැන් මගේ ගම්මානය බලා යනවා. එහෙනම් මං ගම්මානයට යනවා 100. දීර්ඝායු වේවා. අනේ දෙවියනි, මගේ නැති වුණු මුදල් පසුම්බිය හම්බ වුණා. ඒ වුණාට මගේ තුට්ටු 1000 කොහාටද ගියේ? මේ තුට්ටු 1000 කොහෙන්ද ආවේ? මේ ගනුදෙනුවෙන් මට අත්තුණු ලාභයක් නැහැ නොවේ. Ha 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 ha